ආසියානු කුසලානයෙන් පස්සේ ඔන්න ශ්‍රී ලංකා කණ්ඩායම මේලෑස්ති වෙන්නේ 2022 ලෝක කුසලානය සඳහා සූදානම් වෙන්න. ලෝක කුසලාන තරගාවලිය සඳහා සූදානම් වෙන්න පසුගිය දවසක ශ්‍රී ලංකා කණ්ඩායම පල්ලකෙළේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී තමන්ගේ පුහුණු වීම ආරම්භ කරා. ලහිලහියේ අපිට පේනවා කට්ටිය බෝල් කරනවා, කට්ටිය බැට් කරනවා, සමහර කට්ටිය ෆීල්ඩ් කරනවා. කොහොම කොහොම හරි ශ්‍රී ලංකා කණ්ඩායම මේ පාර ලෝක කුසලානය ගේන්න තමයි මේ විදියට උත්සාහ කරන්නේ. මෙවර ලෝක කුසලානය පැවැත්වෙන්නේ ඔස්ට්‍රේලියාව කේන්ද්‍ර කරගෙන. කණ්ඩායම් 12ක් මෙවර තරගාවලිය සඳහා ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා. මේ වෙද්දි කණ්ඩායම් 8ක් මේ තරගාවලියට ඍජුව සුදුසුකම් ලබාගෙන ඉවරයි. තවත් කණ්ඩායම් 4ක් ඔන්න සුදුසුකම් ලබා ගැනීමේ තරඟ වටේ ක්‍රීඩා කරන්න සූදානම් වෙලා ඉන්නවා. මේ පුහුණු සැසිය පහුගිය දවස් පුරාවටම තිබුණේ පල්ලිකලේ ග්‍රවුන්ඩ් එකේ. මේ ග්‍රවුන්ඩ් එකේ පුහුණු වීම කටයුතු වලට ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රීඩක ලසිත් මාලිංගත් ඔන්න එකතු වෙලා හිටියා. ඉතින් මේ පුහුණු වීම ඉස්සල්ලාම ලංකාවට පෙන්වුවේ සිත 88 යට අපි. ඒ විතරක් නෙමෙයි ලසිත් මාලිංගත් එක්ක මහේල ජයවර්ධනත් ශ්‍රී ලංකා කණ්ඩායමත් එක්ක ඉදිරියේදී එකතු වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා කියලා තමයි අපිට ආරංචි. මේ පාර ලෝක කුසලානයේ ජයග්‍රහණය කරගන්න එක තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන අපේක්ෂාව කියලා තමයි ශ්‍රී ලංකා නායක දසුන් ශානක නම් කිව්වේ. ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තරගාවලියේ මුහුණ දෙන පළවෙනි තරගය නැමීබියාවත් එක්ක පැවැත්වෙන්න සූදානම් වෙලා තියෙනවා. ඔක්තෝබර් 16 වෙනිදා ඉඳන් නොවැම්බර් 13 වෙනිදා වෙනකන් ඔන්න ලෝක කුසලානයේ පැවැත්වෙන්න මේ වෙද්දිත් සියලුම කටයුතු සූදානම් කරලා තියෙනවා. ආසියානු කුසලානයේ ජයග්‍රහණය කරා වගේම අපේ සිංහයන්ට මේ පාර ලෝක කුසලානයේ ජයග්‍රහණය කරන්න හැකි වෙන්න කියලා ඔන්න සිත 88 යට අපි ප්‍රාර්ථනා කරනවා.